මේ කර්ණීය මෙත් සූත්‍රයේ ධම්මාර්ථයේ උභාසය කර දේශනා කර ඇත. එසේදා මහා මංගල සූත්‍රයේ එවැනිම අප නුදන්නා ධම්මාර්ථයක් ඇතනම් එම සූත්‍රයේ එක් ගාථා වාක්‍යකින් මේ වෙනස පැහැදිලි කර දෙන්නේ. අද මේක මුලදී ටිකක් කිව්වා. මේ ඉතලක් මේ මහා මංගල සූත්‍රයේ පිළිවන්. ඉවරයක් කරන්න හම්බුනේ නැහැ ටිකක් ප්‍රබලව කරගමු. අපි එවනාට බාලාන පඬිතාන්ත දේවන ආදීවන් කියන ලෞකික පැත්තක් තියෙනවා ලෝකෝත්තර පැත්තක් තියෙනවා. අමුදෝත්පාද කාලේ කරන පඬිතියෝ කියලා කියන්නේ බාලයෝ කියලා කියන්නේ ලෝකේ ඉන්නා වූ යම් කිසි යහපත් ගුණ ධර්ම පෙන්වා දෙන්නා බෝසතාණන් වහන්සේලා ඒ කාලේ පහළ වෙනවා. ඒසියෝරු පහළ වෙනවා. ඒගොල්ල යහපත් කතා ලෞකිකලා යහපත් කියා දෙනවා. අන්නේ කාලේ තියෙනවා පඬිතියන ඒ වෙලේ. කවදනම් දසාංගලයේ මුල් කරගෙන එහි පිළිලා දසවස්තුක විද්‍යාර්ථයේ පිළිදලා කටයුතු කරන බුද්ධිවරයෙක් නම් උන් බාලයෝ. වාසිය වාසිය කියන බාලයා කියන කොටසයි වැඩි. අන්නේ බාලසේවණි අත්තරීමේ මොහොත පටන් ගන්නද මොකද පංච නීවරණ දුරු කර ගන්න පුළුවන් කම නැහැ බාලසේවණි ඉන්නවා. පංච නීවරණ පරිත්‍යාගයට කොච්චර බලයලුවා තේරෙන්නේ. එන බලහීම තෝරා ගන්න පුළුවන් මානසිකත්වයේ උදා වෙන්න නම් පවිත්‍ර මානසිකත්වයේ ආරම්භ කරන්න ඕන. පඬිත් සේවණි මොහොත බාලාසිරිය අත්තරන. ඒ පටන් ගන්න ආරම්භය. පඬිතාන්ත සේවනා කියතිය තියෙන්නේ ඔය කාරණේ. සාධනේ 15 වෙනි කාලයක පඬිතයෝ කියලා හිතක් කියන්නේ ආර්ය බුද්ධද. ඒ මහා පඬිතේ අග්‍රදේහිතෝ පඬිතියා කියලා හිතක් කියන්නේ දෝතරා බුදුපියාණන් වහන්සේ. අග්‍ර මහා පඬිතේ නේද? තවත් අග්‍ර මහා පඬිතියෙක් නැහැ මේ නමස්ත කියලා වාක්‍යද කරනවා. මොකද කරන්නේ? අග්‍ර මහා පඬිත දෝතරා බුදුපියාණන් වහන්සේ. මේක මෙහාට ඉස්සන්නේ. මොකද නම් වලින් ගලුත් ඒ අපි ඒව කතා කරනවා. ඒවට දොස් කියනවා නෙමෙයි. වචනේ පරිසමාප්තාර්ථයෙන් වෙන අග්‍ර මහා පඬිත ලෝකතාව පිළිගන්නවා. ඔයිලලා අග්‍ර මහා පඬිතේ කෝකේ. ඒ තමයි ඉස්ලාම පඬිත. අනේ පඬිත හේවනි තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් උන්වහන්සේ අද නෑ. ඊට පස්සේ මහා පඬිත තමයි මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගන්නේ පයිල බුද්ධනා වගේ තමයි පඬිත. ඒකෙන් හා පඬිත රැඳේ බාලයෝ ඉන්න ලොකු පුතජනේ බාල. අන්තෝ බාලෝ පුතජනේ. මේ පුතජනේ බාලයි පුතජනේට පඬිතියා කියලා ගන්නේ සම්මත ලෝකයා විසින්. වැරගිරිට එන්නේ නම හරියට දෙන්න බෑ. එහෙනම් පඬිත හේවණිය ලැබුවා නම් මේ ආර්ය විනයම ලබන්න ඕනේ. ආර්ය සාමණේරින් බහැර පඬිතියෝ නැහැ. පඬිත වාදයේ දෙන්නා මහා උපසත්තරේ උත්තරයන් වහන්සේලා ඉන්න අය ඇවිත් සම්මාද කරන්න බෑ. ඒවලු ලෞතර බුද්ධ මාර්ගයේ ගමන් කරන මාර්ග අනුගාමික උත්තරයන් වහන්සේලා නිසා අර මාර්ගමල්ලාගේ ආර්ය නෝලා පඬිත වෙනවා හේතු. හැබැයි ඉතින් උන්වහන්සේලා විතර දැක්ක කතා කියන්නේ බොහොමත් දැක්ක කතා කියන අහනකොට සමහර වෙලාවට ඇලෙන ගැටෙන මුලා වෙන පැත්තේ කතාවල් වල ගිහින් කියනවා හුඟක් වේද තියෙනවා ඒ කාලවල චර්යා පද්ධතියනේ බලන්න. නෑ සියලු කල්ලින් මහබෝසතාණන් වහන්සේලා උත්තරීතර ගුණයේම දරාගෙන ආවේ. සමහර තැන්වල වෙලා තිනවා උන්වහන්සේම ධන ලෝභය මුල් කරගෙන වස්තු ලෝභය මුල් කරගෙන තමන්ගේම පෞත්‍ර දාව උපන්න මල්ලි කෙනෙක් වහන තව කෙනෙක් දාව උපන්න කෙනෙක් ගලකින් පාලට පන කරලා ඔළුවක් පුරි කරන මැරුවා කියලා. ඒ වංශම් පියේ ගුණවල වෙන වෙනම සසර ගතිය කරන දුර අපේ ඔය ගුණ වදනා වාඩි කොහොමද යන්නේ අපි. ඊවැනි අවස්ථාවක ගුණ දිලා තියෙනවා. ඒ නිසා කවදාවත් බෝධත්වරෙන් පහෙන් එන කාලයක කරපු දියුණු කරේතු ආදාසයි කියලා කියන්නේ වෙලා. මේ ප්‍රඥාය වෙලා වෙලා උන්වහන්සේ කවදාහරි දියුණු දෙයි සුද්ධ වෙලා ගන්න තමයි අග්ගමහා පඬිතු උත්තර රත්නේ මහා පඬිතු වල පස්සේ. මේ ඉවද්දහා දේශනා කරපු විද්‍යාන මහත්මයාගේ ධර්මයන් සාකල් ඔබලනවාද ඒ දාකල් පඬිත වේදී ධර්මයේ ලෝකතියේ ඒ ධර්ම ඇතුළු කරනා යම්ති ආර්ය විචක් ඇද්ද පඬිතානන්ද දේවනා කියන දේශනද ගැලපෙනවා ඉතින් නේ මහා මාර්ග සූත්‍රයෙන් නියතම ක්‍රියාත්මක කරන්නේ මුල හම්බෙන්නේ බුද්ධ ශාසනයක් පවතින ආර්ය උත්තරේ වෙන කාලේ බාලිය දැනගන්නේ ඉතින් පඬිතයා තේරුම් ගන්නේ ඉතින් ඒ ධර්මයේ දුරු අනේ તો ගණන කවුරු පූජා කළේ පිළියෙල කවුද? පිළිමේ ශ්‍රේෂ්ඨත්වයේ කාර්යදී ඔබ දකින්න. අන්න දැකලා පූජාද පූජනීයයන් කියෙද්දීපත් වෙලා නැඹුරු වයනවා සාසන වාද්‍යය. අන්න මංගල කාරණ උප මංගල කාරණාවක් වෙන්නේ ඒකයි. දැන් ප්‍රතිරූපේ පෙරදී. ප්‍රතිරූපේ එහෙම කියලා ඉලක් කියන්නේ. දැන් අපි ධර්මයේ දැක්කා. මොකද මිත්‍රදී ලෝකේ යම්කි ධර්මයක් ඇද්ද? විමුක්ති මාර්ගයක් ඇද්ද මාර්ගයක් ඇද්ද ඒ මාර්ගය සහ මාර්ග අනුගාමිකයෝ හෝ ඒ පසුබලයක්ද මේක තමයි දැන් සුදුසු දේශේ අනිදුරු දේශේ අනුගමනය කරන පටන් ගන්නවා මේ මංගල කාරණා
මංගල සාධනේ මංගල්‍ය වෙන්නේ නිවන. මේ නිවන මුල් කරගෙන යන්නා වූ තෙන්ට අපරිසරය වෙන්නේ යම් තරම් කනුකූල උපනිසරය වෙනවාද? ඒවා මඟුල් කරා. ජීවිතේ ජීවිතකින් ඉන්න බුද්ධිලෙන් යම් කාලයක් තුරු සමාගයේ ජීවිතය හැරගහගෙන ඇවිදින්න. ජීවිතකින් යම් කිසි ආරම්භන වරන්ද යම් තරමක් පුළුවන්ද? කිසිම බාධකයක් ජීවිතය බාධකයක් නෙවෙයි. කරේදු කරගෙන ඇවිදලා අමුත්තමින් ඇවිද්දර බෑ. ධම්මචර්යා පූර්ණ කරගන්න විස්තරය තමයි මහා මංගල සූත්‍රයේ විග්‍රහ වෙන්නේ. නිවන් මාර්ගක් නෙවෙයි. ලෝක මාර්ගක් නෙවෙයි. මහා මංගල සූත්‍රයේ ලෝකෙ හැම ජීවත් වෙන මාර්ගක් කිව්වත් එහෙම ඒක අතුරු ඵලයක් විතරයි. මහා මංගල සූත්‍රයේ මූල කාරණේ මතක තලා තියෙන වැලෙන කැටි ගාන තියෙන්නේ. ගිහි ජීවිතය දැහැමි සාමයෙන් ගත කරලා තමන් විසින් කළ යුතු ගිහි යුතුකම් ටිකක් ඉටු කරලා ක්‍රමානුකූලව වාදිකයක් ඇදිනොවි තමන්ගෙන් අනික් අයට වාදිකයක් ඇදිනොවි සාමයේ සමාදානයේ කෙලවර අවසානයේදී පැවිද්දටපත් වෙලා විමුක්තිය ඕන කරේ නිවන් ආපදේට ක්‍රමයක් වෙදී. ඉතින් ඒක වෙන්නේ අද වෙනකොට පොඩිය කී කියා වතුර ගොන්නයි මුදිරා තියෙන්නේ. ඉතින් දැන් පිළිසොළු වලාගෙන තමයි ඒ කරන්නේ. නමුත් ඊටලා හරි ගැඹුරු අපි ආදර්ශමත් ජීවිතයක් ගත කරලා විමුක්තිය ලබා ගන්න හැටි තමයි මහා මංගල සූත්‍රයෙන් විග්‍රහ කරන්නේ. මේ මහා මංගල සූත්‍රයේ සානුකූල වන්න කරුණු 15 වෙන්නේ නැහැ අබුද්ධෝත්පාද කාලේ. නම් මහා මංගල සූත්‍රයට ජීවත් වෙලා විමුක්තිය ලබා ගන්න කාලේ 15 වෙන්නේ. ලෝකරා බුදු පියාණන් මහසේ නම ලෝකේ බාලේලා ඒ අග මහා පඬිතු උදමයන් මහසේ ලෝකේ බාලනට පහ. ඒ තමයි හේත බුදු දේශනාවේ ඉන්නේ. මේක පිටියෙන් ගත්තේ ඒක වෙලාවම දෙනවා.